ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති වර්ණය සැප්තැම්බර් 17යි ඔක්තෝබර් 17යි අතර පවත්වන්න ඕනි. සල්ලි නැහැ කියලා හරි දිනන්න බෑ කියලා හරි ජනාධිපතිතුමාටවත් ඒ වගේම පැසිල් රාජපක්ෂ මහත්තයාට මහින්ද රාජපක්ෂ මහත්තයාටවත් සජිත් ප්‍රේමදාස මහත්මයාටවත් විපක්ෂ නායක හැටියට අනුරදිසා නායක මහත්තයාට කාටවත් එකදම් වළක්වන්න බෑ. ඒ වගේම අපි විශ්වාස කරන්නේ ඔය 225 මොහුරු ඇද්දොත් කොලේ මේ හැම එකකින්ම මතු වෙන්නේ බූරුවෙක් වගේ කතා බූරු කතා. ඒවයින් මේ ප්‍රශ්න සිදු ගන්න බෑ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවේ පිටතත් ඉන්න හොඳ මිනිස්සු ඒ අයගේ ප්‍රායෝගික එකමුතුවක් අපිට අවශ්‍යයි. මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට සෑම දර්ශනවාදයකම ඉන්න අයට එකතු වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළා. ජනාධිපතිතුමාගේ අදහස තමයි ව්‍යවස්ථාව අනුව මේ අවුරුද්දේ ඔක්තෝබර් මාස වෙනකොට අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පවත්වන්න වෙනවා. හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා පොදු අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙයි. කොහොට්ටු පක්ෂයත් අනිත් පක්ෂයත් ගොඩක් තුලේ සාකච්ඡා වෙනවා. එතනත් අපි දන්නවා බහුතරයක් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාට එතුමා අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වුණොත් එතුමාට සහයෝගය දෙන්න ඒ කට්ටිය සෑදී පැදී සිටිනවා. ඔබතුමාලට විශාල අභියෝගයක් ජනතා විමුක්ති පෙරමුණ. ඒක මේ අභියෝගයක් තමයි. නමුත් ඇත්තටම ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණෙන් තාමත් සලස්මක් ඉදිරිපත් කළ නැහැ මේ රට වෙන්නේ. වෙනසක් කරනවයි කියපු මිනිසුන්ට මේ රටේ දශමයක්වත් වෙනසක් කරන්න බැරි වුණා. කරනවා නම් කරලා තියෙන්නේ ආපස්සට යන්න, රිවර්ස් එකට යන්න. දැන් තියෙන රටේ තියෙන නීතිය අනුව ලබන ඔක්තෝබර් මාසයේ වෙනකොට ජනාධිපති මැතිවරණය තියන්න ඕනේ. හැබැයි ජනාධිපතිතුමාට බලයක් තියෙනවා. අවුරුදු දෙකමාරක් දැන් පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ ගත වෙලා තියෙන නිසා ඕන වෙලාවක විසිරවන්න. ඉතින් ඒ සම්බන්ධව ජනාධිපතිතුමාගේ ස්ථාවරය පැහැදිලිව කියලා තියෙනවා. පාර්ලිමේන්තුව විසිරවන්නේ නැහැ. අපි තියන්නේ ජනාධිපති මැතිවරණය කියලා. ඉතින් දේශපාලන පක්ෂවලට ඕන ඕන දේවල් ඉල්ලන්න පුළුවන් දෙනවද නැද්ද කියන එක ජනාධිපතිතුමාගේ අතේ තියෙනවා. මම දේශපාලන වශයෙන් ගත්තනම් මුලින්දම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව විවේචනයට භාජනය කරපු කෙනෙක්. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැටුණු මේ රට ටිකෙන් ටික ගොඩාවගෙන තියෙනවා. මං කියන්නේ සම්පූර්ණයෙන්ම සාම ගොඩාරගෙන නැහැ. උඟක් අයට චිත්‍ර මවන්න පුළුවන්. පොළොන්දු දෙන්න පුළුවන්. සිහින මවන්න පුළුවන්. අපි ආවොත් මේවා එක රැයකින් එක දවසකින් වැට් අඩු කරනවා. එක දවසකින් බඩු මිල අඩු කරනවා. එක දවසකින් ලංකාවේ ඉන්නකොම ඉස්කෝලේ ඉන්නකොම ළමයින්ට නොමිලේ කන්න දෙනවා. නමුත් ඔවා කරන්න පුළුවන් දේවල්ද? ඉතින් අනිත් එක රට වැටුණු වෙලාවේදී නායකයෝ ඉදිරිපත් උනේ නැහැ. දැන් මැතිවරණයක් වෙනකොට ඔන්න පොතු බුරුදු පිටින් නායකයෝ එනවා. අර පෙරමුණ හදාගෙන මේ පෙරමුණ හදාගෙන අර සංවිධායක ධූරේ අරගෙන දැන් ජනතාව ඉදිරියට එනවා. හැමෝම කතා කරන්නේ මැතිවරණ ගැන. තමුන්නාසට උඩ මැතිවරණයට වඩා තමුන්නාසට මේ පාර හදාගන්න එක. මැතිවරණෙන් තමුන්නාසට වඩාත් තියනවද? අපි හැම වෙලාවෙම ජනතාවගේ අවශ්‍යතාවයන්ට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. Dasatha News ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට Supreme TV ඔස්සේ දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.